And now, live at 7. අයිබෝවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට සිට නැරඹිය හැකි ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Facebook පුවත් පිටුව අතරින් වැඩිම ක්‍රියාකාරීත්වය සහිත Facebook පුවත් පිටුව බවට ස්වර්ණවාහිනී Live at 7 Facebook පුවත් පිටුව පත්වී තිබෙනවා. ඒ රූපවාහිනී තිරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ස්වර්ණවාහිනී Live at 7 කෙරෙහි ඔබ තැබූ විශ්වාසය හේතුවෙන්. ඒ විශ්වාසයත් සමග අද Live at 7 තුලින් ඔබ හමුවන මම නිමේෂ් විජේසූරිය. මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි අදත් මුල් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල කුණු ගෙනීම පිටුපස දේශපාලනඥින් තිදෙනෙක් මේ කුණු ප්‍රශ්නේ පිටිපස්සේ ඉන්න ප්‍රධාන දේශපාලඥයෝ තුන් දෙනෙක් අපර දැන් හෙමින් හෙමින් ඉඟිපල වීමින් පවතිනවා හතේ මෙහිම අනාවරණය ගැන පොලිස් ප්‍රති නියමෙන් පරීක්ෂණ රටට වෙන විනාශයක් දැනගෙන තමයි මම ඒක දැනුම් දුන්නේ නමුත් ඒක න පොලිසිය නිලධාරීන් ක්‍රියාත්මක නියම ගැන මම ඉතාම කනගාටු වෙනවා ස්වර්ණවාහිනී රාත්‍රී ප්‍රවෘත්ති විකාශනයේදී සිදු කරන අනාවරණය පිළිබඳව විමර්ශනයක් පැවැත්වීම සඳහා වැඩ බලන පොලිස්පතිතුමා විසින් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට බාර දීම සිදු කළා පොදු ජන පෙරමුණු සඳහනේ අනාගතය ඊය තමයි පක්ෂවල නම් ඇහුවේ මං හිතන්නේ තරිදොර බස් එකක දාගෙන ඉන්න බලන් පක්ෂ ටික දැන් ඔය සිවිල් සංවිධාන කියලා යහපාලනයට කඩේ යන අයට සෙනග ඉන්නවද දින 22 කදී බීමත් රියදුරන්ට රුපියල් මිලියන 142ක දඩ අපරීක්ෂාවේ තරම ඊයේ එක් දින ක්‍රිකට් දිවයට සමුදුන් අවස්ථාවේදී ලසිත් මාලිංග සිය පුහුණුකරු චම්පක රාමනායක ගැනත් සුවිශේෂී සිහිපත් කිරීමක් සිදු කළා. ඔහුගෙන් චම්පකට අගනා සිහිවටනයකුත් පිරිනැමුණා. මෙවන විට බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන චම්පක රාමනායක අද ස්වර්ණවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක්ුණා. මේ එහිදී ඔහු මාලිංග ගැන හෙළි කළ සැඟවුණු තොරතුරු. ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග සොයාගත් එසේ නැත්නම් ඔහුගේ දක්ෂතා මුලින්ම හඳුනාගත් කෙනා මා සමගින් සිටනවා ඔහු වෙන කවුරුත් නෙමෙයි චම්පක රාමනායක මහත්මයා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අයිබෝන් චම්පකගේ අයිබෝන් ඊයේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට වගේම ඔබටත් සුවිශේෂී දිනයක් වෙන්න ඇති මොකද ඔබගේ ගෝලයා ඊයේ දිනේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා හැබැයි ඔබ ඊයේ දිනේදී බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට එකතු වෙලා හිටියා මොකද හිතුනේ මේ වෙලාවේදී ये बहुम हैंगिंग बार दवासक मटत मोहम्मद इन हिटे तरंग मुखद हूम कीर मांति तरंग इन गेला यात्रा तुरे माव मे बांग्लादेश फाल मंडलिंग माव तुरगा मे मे संचारी वेग पद पोन कर थिंक मट यहा हूमत लबुना ओहो क्रिकेट जीवित पीवीसून फलवीन पंत तरंगे मगते हिटिया दाहे ये मगे समुगान अंतिम तरंग हे कटी लोकू इक लोकम सतुटा खनिपत् पड़ी दुख कुत्ती लोके क्रिकेट बहुम क्रीडक कीपदे लोके अभी बलो सचिन तेंदुलकर ब्रायन लारा विवियन रिचर्स क्रीडको अंगे नोट क्रिकेट लोक हिड सकें मैथ युगे बिहेच ये सुपीरी क्रीडके अहो लोके बला පෙළඹෙනවානේ සමහර ක්‍රීඩකයෝ හින්දා ඉතින් ඒක මම හිතන්නේ අඩුවේ කියලා ඉතින් ඊයේ දිනේදී මාලිංග පිටියට කතා කරනවා පිටියට කතා කරලා ඔබට සමුරු තිළණයක් දෙනවා මේ ගැන ඔබ මුලින් දැනගෙන හිටියද මොකද ඒ වෙලාවේ හිතුනේ නෑ 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 මම දැනගෙන හිටියේ නැහැ මම හැබැයි ඔහුගෙන් ඉල්ලීමක් කරලා තිබ්බා වේ ලස්සනේ මට ඔහුගේ ටී-ෂර්ට් එකක් දෙන්න මේ ඉස්සර මට ඉතිසල දීලා තියෙනවා ගොඩක් ගොඩක් ඉස්සර කිව්වේ මෙයා රිටයර් වෙන තීරණය කරාට පස්සේ ඉතින් මම දැනන් හිටියේ නෑ මේ මම හිතුවේ මම පස්සේ ඒක ඉල්ල ගන්නවා කියලා. එහෙම එකක් මේ ක්‍රීඩා පිටියේදී එහෙම යමක් වෙනවා කියලා මම දැනන් හිටියේ නැහැ. හැබැයි මම හිතුවා වැඩි බොහොම වටිනා දෙයක් බොහොම ලස්සනට ලියලා මට තෑගි කරා. ඉතින් ඒක හරි අමතක නොවන සිද්ධියක්. මොකද අපි පුහුණු කරුවේ කැටියට ළමෙක් හරි කවුරු හරි ක්‍රීඩකෙක්ව නිර්මාණය කරන්න දායක වෙලා ඔහු හොඳට කරන එක බලන එක තමයි අපේ තියෙන ලොකුම සතුට විශේෂයෙන්ම ලසිත් මාලිංග චම්පකයි ඔබට මොන වගේ කාලෙදිද මුණ ගැසෙන්නේ දක්ෂතාවය ඔබ කොහොමද දැක්කේ හඳුනාගත්තේ කොහොමද මම හිතන්නේ 1999 හෝ 2000 මට වහරි වසර දෙක මතක නැහැ ඔහු 17 පහල ගාල්ල මහින්ද විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරන අවදීදී මම ගාලු ක්‍රීඩා කණ්ඩායමේ මගේ පුහුණුකාරී කැටිට ඒ කෝචින් දිවි ආරම්භ කළ කාලේ මම ක්‍රීඩා කරන ඒ අවදියේ
මගල මට කතා කරලා අනුරත් එන්නකෝන් මහත්මයා හිටියේ ඒකල් අපි මාස 3ක් විතර වැඩමුළුවක් කරමු ෆාස්ට් බෝලිං ගැන ඒක ඒක තමයි ඔහුගේ හමු වීම එදා තමයි ඔහු මම මුලින්ම දැක්කේ ඒ අවුරුද්දාතෙන් පහල කොළඹ NCC මේ ගෘහස්ත ක්‍රීඩාංගණ ඉන්ඩෝරෙන්ට් එක ඇතුළේ තමයි පළවෙනි වතාවට මම දැක්කේ ඔහුව එයා බෝල් කරන දැක්ක ගමන් මම ළඟට ගිහිල්ලා කිව්වේ ගෝල් CC ප්‍රැක්ටිස් එකේ කියලා අන්තිමට ගිහිල්ලා මම පැට්ස් දාගෙන පොඩ්ඩක් බැට් කරන්න ඕන කියලා මම ක්‍රීඩා කරන හින්දා යද්දි ඔහු පන්දු යද්දි මට දැන් බෝලේ පේන්නේ නැහැ මට ලැජ්ජාවට මම පොඩ්ඩක් බැට් කළා අයින් වුණා මේ වසර 15 ඇතුළතදීම ඔහු වැඩියෙන්ම ඇහුවේ මොකද්ද ඒ ඔහුගේ මුල්ම කාලේදී ඔහුට වේගය විතරයි තිබුණේ ඒ පසු ඔහු ඔහුට ඒ ආවිනික ශෛලියත් එක්ක යෝක පන්දුව පොඩ්ඩක් පුහුණු වීම කරා ඒ මොකද මම ගුරු වර්ගම් කරනකොට එයාගේ එයාට ප්ලෑන් එකක් තියෙනවා හැමතිස්සෙම එයා එහෙම එක්කෙනෙක් මගේ ළඟ තියෙනවා ඔහු පාවිච්චි කරපු ඒ අපි යෝක පන්දු යවන්න පාවිච්චි කරපු බූට් එක. ඒක දැන් කෑලි ගැලේ මගේ ළඟ තියන් ඉන්නවා මම මේ හිටානිද්ද ඒක අරගෙන යාර කියලා අස්සම් කරා මම තාම මේක පාවිච්චි කරනවා. යෝක පන්දු යවන්න ක්‍රීඩකයෙක්ගේ පාදය වගේම ඒක තියලා තමයි ඒකට තමයි ওই පන්දු යවන්නේ. මාලිංග සහ ඔබගේ අනිත් ගෝලය තමයි නුවන් කුලසේකර. එතකොට දැන් මේ දෙන්නම ක්‍රිකට් පිටියට දැන් සමුදීලා තියෙනවා. ඔබ දැක්කලා තියෙනවද ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් ඊළඟ බැටින් එක ගන්න. එහෙම නැත්නම් වේග පන්දු බලයනිය කවුද ඔබ දැක්කේ මේක මේ අඩුව පුරවන්න? මට කුලසේකර ගැන යමක් කියන්න ඕනේ. මට මුලින්ම හම්බෙච්ච කෙනෙක් ඔය හම්බෙන් නුගේගොඩ සමාජ ක්‍රීඩා කරද්දී මම හොගාලට අර ගාලු ක්‍රීඩා සමාජයේ මමත් එක්ක පන්දු යවයකට අපි තුන්දෙනාම එකට ක්‍රීඩා කරා. ඒකයි තියෙන මේ විශේෂත්වය. ඉතින් මට ගුරුවරකම් දෙන්න ලේසි වුණා දෙන්නටම. මොකද මම ක්‍රීඩා පිටි හිටපු හින්දා කුලසේකරත් ඔය වගේම හරිම බුද්ධිමත් ක්‍රීඩකයෙක්. මම හිතන්නේ ක්‍රීඩකයෝ නැහැ කියලා ලංකාවේ. ඕන තරම් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. අපි ඔවුන්ට මම හිතන්නේ අත දෙන්න ඕන, මඟ පෙන්වන්න ඕන, හෘදේ කියලා දෙන්න ඕන. මම හිතන්නේ ඉස්සරහට එහෙමම අපි හිතන තරම් අමාරු තත්යක් වෙන එකක් නැහැ. මම හිතනවා තව ක්‍රීඩකයෝ අපි මුරලේ නැති වුනහම අපිට රංගන හේරත් හිටියා. ඒ ක්‍රීඩකයෝ ආයි ගන්න බෑ. ඒක එක්කෙනයි. මාලිංගත් එක්කෙනා ආයි එන්නේ නැහැ. කොළසේකරත් එක්ක. හැබැයි වෙන ශෛලියේ පන්දු යවන්න නෙන්න පුළුවන්. ඉතින් බලාපොරොත්තු තියාගෙන ඉන්න එක තමයි. බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන් වූ අපද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් සියල්ල ලබන අගෝස්තු මාස 12 වෙනිදාට ප්‍රථම ප්‍රති අපනයනය කළ යුතු බවට අදාළ සමාගම්වලට ලිඛිතව දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරනවා. මේ අතර මෙම කුණු කන්ටේනර් මෙරටට ගෙන්වීම පිටුපස අමාත්‍යවරුන් 3 දෙනෙකු සිටින බවටද අද හෙළිදරව් කෙරුණා. බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වූ උග්‍ර විස සහිත අපද්‍රව්‍ය සහ රෝහල අපද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 241ක් කොළඹ වරාය තුළ සහ කටුනායක ආයෝජන කලාපය තුළ ඇති බවට අපි රටට අනාවරණය කළා. එම අනාවරණයෙන් අනතුරුව ETL කලම්බු, සිලෝන් මෙටල් ප්‍රොසෙසින් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් සහ හේලිස් ෆ්‍රීසෝන් යන ආයතන මෙම අපද්‍රව්‍ය සහිත කන්ටේනර් ගෙන්වීමට සම්බන්ධ බවට බලධාරීන් පසුව රටට අනාවරණය කළා. මේ අතර මෙම අපද්‍රව්‍ය සහිත කන්ටේනර් තුල මිනිස් ශරීර කොටස් ඇති බවට පසුගියදා විදේශ මාධ්‍ය අනාවරණය කිරීමත් සමග හේලිස් ෆ්‍රීසෝන් ලිමිටඩ් ආයතනය සහ සිලෝන් මෙටල් ප්‍රොසෙසින් කෝපරේෂන් ලිමිටඩ් ආයතනය මාධ්‍ය හමු කැඳවමින් පැවසුවේ මෙය අසත්‍ය ප්‍රචාරයක් බවයි. මේ කන්ටේනර්ස් ටික ආවේ 2017-18. කන්ටේනර්ස් ටික ඇරියේ ගිය මාසේ. කන්ටේනර්ස් ඇරපු වෙලාවේ කස්ටම්ස් එකෙන් මට දැනුම් දුන්නා එන්න කියලා. මම ඉස්සරහා පිට තමයි ඇරියේ. සෑම්පල් ගන්න වෙලාවෙත් මං ඉස්සරහා පිට අරගෙන ඒක මගෙන් සෑම්පල් ගත්තා කියලා අස්සමකුත් තරම් තියෙනවා. එතකොට ඒ සෑම්පල්ස් වල මොනවද තිබ්බේ කියලා රිපෝට් එකත් ඒගොල්ලන් දීලා තියෙනවා. හැබැයි මේ හියුමන් වේස් කතාව මේ අලුතෙන් ඊයේ පෙරේද ආපු දෙයක්. ඒක නිසා අපි ලියුමක් දීලා තියෙනවා මේ ආයතන වලට, රෙගුලේටරි ඇතොරිටීස් වලට මේක බලන්න කියලා. මේ අතර මධ්‍යම පරිසර අධිකාරියද මේ ගැන අදහස් දැක්වුවා. අපගේ පරීක්ෂණට අනුව නම් එවැනි ශරීර කොටස් අපිට දකින්න ලැබුණ නැහැ. නමුත් වැඩිදුරටත් අපි මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා ඉල්ලීමක් කරලා තියෙනවා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ අපිට වාර්තාවක් ලබා දෙන ලෙස. මෙව ස්ථාන දෙකේම පරීක්ෂාවට ලක් කරලා. සත් රාජධානී පරිසරය සම්බන්ධව කටයුතු කරන දෙපාර්තමේන්තුව වෙත මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලිඛිතව දැනුම් දීලා තියෙනවා මේ ගැටලුව සම්බන්ධව මැදිහත් වී කටයුතු කරන ලෙස. මේ අතර සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍යපාහියංගල ආනන්දසාගර හිමියන් මෙම කසල ගෙන්වීම පිටුපස ඇමතිවරුන් 3 දෙනෙකු සිටින බවටද හෙළිදරව් කළා. මේ කුණු අතර තියෙන්නේ
දැවැන්ත ට්‍රිලියන ගානක මුදල් ගන්න දෙනවා මේ මුදල් ගන්න දෙනවා හරහා තමයි මේ කුණු වෙන්නේ මේ කුණු ප්‍රශ්නේ පිටිපස්සේ ඉන්න ප්‍රධාන දේශපාලඥයෝ තුන් දෙනෙක් අපර දැන් හෙමින් හෙමින් ඉඟිපලවීමින් පවතිනවා මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරන්නේ හේලිස් ෆ්‍රීසෝන් ලිමිටඩ් සමාගම භාවිතයෙන් ඉවත් කරන ලද මෙට්ට සෝෆා ආදීෙහි කොටස් වෙන් කිරීම සහ ඒවා ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා සම්පින්ඩණය කොට ප්‍රති අපනයනය කිරීමේ ක්‍රියාවලියක නිරත වී ඇති බවයි එම සමාගමේ වෙන් ක්‍රියාවලියක් පිළිබඳව කිසිදු පූර්ව දැනුම් දීමක් හෝ අනුමැතියක් ලබාගෙන නොමැති බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙනවා 2018 ජනවාරි 26 වෙනිදා හේලිස් ෆ්‍රීසෝන් ලිමිටඩ් සමාගම වෙත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝග කර ඇත්තේ භාවිත කරන ලද සියලු ආකාරයේ භාණ්ඩ ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසයි දැනට පරිසරය තුල ගබඩා කොට ඇති මෙම ක්‍රියාවලියට අදාළ සියලුම අපද්‍රව්‍ය මසක් ඇතුළත නැවගත කරන ලෙසද 2018 වසරේ ජනවාරි 26 වෙනි දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝග කර තිබෙනවා ඒ අනුව එදින සිට අදාළ සමාගම බහලුම් 29ක් ප්‍රති අපනයනය කර ඇති අතර අනෙක් තොගය කටුනායක ආයෝජන කලාපය තුල තවමත් ගොඩගසා තිබෙනවා අදාළ සමාගම වෙත ආයෝජන මණ්ඩලය නිකුත් කර ඇති නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ 2019 අගෝස්තු 12 වෙනි දින හෝ ඊට ප්‍රථම ඉතිරි අපද්‍රව්‍ය ප්‍රති අපනයනය කිරීමට පියවර ගන්නා ලෙසයි කසල ජාවාරම මෙරටට පමණක් නොව දකුණු ආසියානු කලාපයේ තවත් රටවලටද බලපා ඇති දරුණු තත්වයක් 2017 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය වූ සිංගම් 3 චිත්‍රපටයට පසුබිම් වී ඇත්තේද එවැනි කතා පුවතක් සිංගම් 3 චිත්‍රපටයේ හිට පෙරවරු 9ට ස්වර්ණවාහිනිය මගින් විකාශය වීමටත් නියමිතයි අදවන විට යෝන් සේනාංකතුලින් පුහුණුව ලබා පිටවන තරුණ තරුණියන් විනයානුකූල පරිණත කුසලතා බහුල පිරිසක් බව නිවාසිදු කිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ තිස්සමහරම් ප්‍රදේශයේ පැවති උත්සවයකට අද සහභාගී වෙමින්. සැමට සහන වැඩසටහන යටතේ තිස්සමහරම වීරවිල සහ ලුණුගම් වෙහෙර නවනගරයේදී වූ ජාතික යෝන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන දෙකක් අද ජනතායි තීර පත් වුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් ලක්ෂ 2000ක් වැය කරේදී වූ මේ පුහුණු මධ්‍යස්ථාන තුලින් තරුණ තරුණියන් 200 දෙනෙකුට පමණ නේවාසිකව වෘත්ති අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලසෙනවා. මේ යෝන් සේනාංක මධ්‍යස්ථානයෙන් තරුණෙක් හෝ තරුණියක් පුහුණුව ලබලා එළියට එනකොට විනයානුකූල පරිණත ශක්ති සම්පන්න හැකියාවක් තිබෙන කුසලතාවයන් තිබෙන තරුණ පරපුරක් නිර්මාණය කිරීමයි මේ ව්‍යාපෘති හරහා ඉෂ්ට සිද්ධ වෙන්නේ. බහැරගත පුහුණු පාඨමාලාව කියලා තවත් පුහුණුවක් තිබෙනවා. මේ බහැරගත පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල. මෙතනින් පුහුණු වෙන දූ දරුවන්ට කැමතිනම් මේ පුහුණුව අවසානයේ ඒ පුහුණුවත් නොමිලේ ලබා ගන්නට හැකියාව තිබෙනවා. මම කනගාටු වෙනවා බොහෝ දෙනෙක් කො දැනුවත් කරලා නැහැ, දැනුවත් වෙලා නැහැ. එහෙම නැත්තම් උනන්දුවක් නැහැ, ඕන අපාකමක් නැහැ. මම හිතන්නේ යෝන් සේනාංකේ කුකුලට ගෙනලා බාර දෙන්න ඕනේ කියලා හිතනවා. නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදු කළ සුවිශේෂී අනාවරණයක් හතේ මෙහෙයුමෝසේ රටට හෙළි කිරීමෙන් පසු පොලිස් ප්‍රතිවරයාගේ නියමයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. හතේ මෙහෙයුම කළ එම අනාවරණයේ නවතම තතු සහ නුවරඑළිය පිහිටි සහරාන්ගේ තවත් පුහුණු කඳවුරක් පිළිබඳවයි අද මේ අනාවරණය. හතේ මෙහෙයුම පාස්කුරිදා ප්‍රහාරය සැලසුම් කළ සහරාන් ඇතුළු කණ්ඩායම ආරක්ෂිත නිවාස ලෙස යොදාගත් ස්ථාන සහ පුහුණු කඳවුරු පිළිබඳව මීට පෙර අවස්ථා කිහිපයකදී හතේ මෙහෙයුමෙන් අප අනාවරණ කළා. එවැනි ආරක්ෂිත නිවසක් සහ පුහුණු කඳවුරක් නුවරඑළිය ප්‍රදේශයේද පවත්වාගෙන යාමට සහරාන් කටයුතු කර තිබෙනවා. නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ මෙම නිවස දිනකට රුපියල් 25,000 බැගින් ගෙවීමේ පදනම මත ඉකුත් වසරේ අප්‍රේල් මාස සහරාන් ලබාගෙන තිබුණා. දින පහක් එහි රැඳී සිටි සහරාන් ඇතුළු පිරිස එම මාස 8 වෙනිදා පිටව ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. යලි ඉකුත් වසරේ මැයි මාස 5 වෙනිදා සහරාන් ඇතුළු පිරිස එම නිවසට පැමිණ තිබුණා. පාස්කු ප්‍රහාරයට පෙර එලෙස පැමිණි සකකටයුතු පිරිස ගැන ඊට යාබද නිවසක පුද්ගලයෙකු පොලිසියට තොරතුරු ලබා දුන්නා. ඊට නිසි අයුරින් පියවර නොගත් බවට එම පුද්ගලයා හතේ මෙහෙම හමුවේ අනාවරණ කළා. ෆොටෝ එකක් පෙන්නුවා මට. මෙයාද කියලා. ෆෝන් එකේ. මම කිව්වා මෙයා තමයි මේ හිටියේ. ඒ මෙයා කියලා ඔබතුමා දන්න විදිහට කවුරු කියලා දිතන්නේ? සහරාන්. දම්මනේ ටීවී එකේ මෙයා තමයි නායකයා කියලා. සහරාන්. මම රටට වෙන විනාශයක් දැනගෙන තමයි මම ඒක දැනුම් දුන්නේ. නමුත් ඒක න පොලිසිය නිලධාරීන් ක්‍රියාත්මක නියම ගැන මම ඉතාම කනගාටු වෙනවා. ඉතා බරපතල ප්‍රකාශය පෞගේ දාසක සර්ණවාණි මාධ්‍යෙන්ද පෙන්නවා. නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයෙක් කියනවා මේ සහරාන් බෝම්බත් එක සූදානම් වෙලා ඉන්න දැකිද්දි ලක්ෂ 10කුත් ඉතුරු වෙලා තියෙද්දි ඒව ඇවිල්ලා පොලිසිය පරීක්ෂණයක් නොකරේ සහරාන්ලට ඉඳහසේ අතරත දීලා යන්න දුන්නයි කියලා. දැන් අපිට සාධාරණ සැකයක් එනවා මේ රටේ මිනිස්සුන්ට බෝම්බ ගැහුවේ මේ රජයේ සියලු ප්‍රධානීන්ද සම්බන්ධ වෙලා
කියලා. මොකද දැන් රජයේ ප්‍රධානින් මේකට සම්බන්ධයක් නැත්තම් මෙවැනි ආකාරයෙන් මේ වගකීම් පැහැර හැරපු මිනිස්සුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න නැති ඇයි? මේ රටේ ජනතාව තියෙන ප්‍රශ්නේ ඒකයි. එම අනාවරණයත් සමග පොලිසියේ අවධානය ඒ කෙරෙහි යොමු වී තිබෙනවා. स्वर्णवाहिनी रात्रि प्रवृत्ति विकाशने प्रवृत्ति पलवना नूरेलिय प्रदेश पुद्गले कुगे अनावरण दिदास दहाट वर्षे ए पुद्गले लबादुन तोरतुराक संबंधेन पोलीसिय निसिलेस क्रियात्मक उने नति बवटाई ए पुद्गले स्वर्णवाहिनी प्रवृत्ति प्रवृत्ति मगिन अनावरण इदिरिपत् कले संधान करन आकारेट पोलीसिय निसिलेस क्रियात्मक नौनेद यन्न कियन कारणे पिलिबंदव विमर्शनयक् पवैत्वीम संधा वेडबलन पोलीसपतितुमा विसिन पोलीस මූලස්ථානෙ විශේෂ විමර්ශන ඒකකයට බාර දීම සිදු කළා. නුවරලිය ශාන්තිපුර ප්‍රදේශයේ නිවස කුලියට ලබාගත් සහරන් තම කණ්ඩායමේ පිරිස සමග පුහුණුවෙන් කටයුතු සඳහා ඊට කිලෝමීටර 10ක් පමණ දුරින් පිහිටි තවත් නිවසක්ද කුලියටගෙන තිබුණා. මේ නුවරලිය බදුල්ල මාර්ගයේ ලෝකාන්තයේ දෙසට ගමන් ගන්නා මාර්ගයේ බ්ලැක්ෆූල් ප්‍රදේශයේ පිහිටි එම නිවසයි. ඒ තුල සහරන් ඇතුළු 38 දෙනෙකු පුහුණුව ලබා ඇති බවටයි අනාවරණ විය ඇත්තේ. නුවරඑළිය බ්ලැක්ෆූල් ප්‍රදේශයේ පිහිටි මෙම නිවස ඉදිරිපිට කතෝලික විද්‍යාලයක්ද පිහිටා තිබීම තවත් සුවිශේෂී කරුණක්. මෙහි විශේෂත්වයන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහරාන් පුහුණුවීම් කටයුතු වල අවසන් වරට නිරත වුණේ මාමේ මොහොතේ රැඳී සිටින මෙම නිවසේ බවටයි මෙවන විට ආරක්ෂක අංශ තහවුරු කරගෙන ඇත්තේ. පාස්කු ප්‍රහාරයට දින 4කට පෙර අවසන් පුහුණුව ලැබූ සහරාන් ඇතුළු කණ්ඩායම මෙම නිවස තුල සිට ප්‍රහාර සිදු කළ යුතු ස්ථාන ගැන අවසන් තීරණවලට එළඹ තිබුණා. ඊටමතරව පුහුණු අවසන් කළ පිරිස මෙම නිවසේ සිට සහරාන් ඉදිරියේ ප්‍රතිඥා ලබා දී ඇති බවටද ආරක්ෂකංශ වලට තොරතුරු ලැබී තිබෙනවා. හතේ මෙහෙයුම දෙදහස් දහනවය ජනාධිපති සිනමා සම්මාන උළෙලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ නෙළුම් පොකුණ රඟහලේදී මෙවර ජනාධිපති සිනමා සම්මාන උළෙල පැවැත්ුණේ 19 වැනි වරටයි. 2016 2017 සහ 2018 කියන වර්ෂයන්වල තිරගත වුණු චිත්‍රපට රැසක් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වුණා. ඒ අනුව ගෙවුණු වසර තුන තුළ තිරගත වුණු චිත්‍රපට 79ක් වෙනුවෙන් මේ සම්මාන උළෙලේදී පිරිනැමුණු සම්මාන සංඛ්‍යාව 96ක්. සම්මාන උළෙලේදී 2016 සහ 2018 වර්ෂයේ ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි කරගනු ලැබූ චිත්‍රපටය වෙනුවෙන් EAP ප්‍රදර්ශන මණ්ඩලයේ තිරගත වූ පත්තිනි සහ යශෝදරා චිත්‍රපට වෙනුවෙන් සම්මාන හිමි වුණා. බිම්බා දේවි හෙවත් යශෝදරා 2016 වසරේ හොඳම චිත්‍රපටය ලෙස ඇගේ ඇස අග චිත්‍රපටයේ සම්මානයට පාත්‍රවද්දී 2017 වසර වෙනුවෙන් 28 චිත්‍රපටයක් 2018 වර්ෂයේ වෙනුවෙන් දැවෙන විහගුන් චිත්‍රපටයටත් සම්මාන හිමි වුණා. स्वर्ण मल्लवाराची 2016 वसरे होंदम निलिय ऊ अतर 2017 वसरे सेमिनी इद्दमालगुडटात 2018 वसर वेनुवेन अनोमा जनादरीटात सम्मान हिमी उना. දෙදහස් දහසේ වසරේ හොඳම රංගනය වෙනුවෙන් දසුන් පතිර සම්මාන හිමි කරගනිද්දී 2017 සහ 2018 වසර වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා සම්මාන හිමි කරගත්තා. සිංහල සිනමාව වෙනුවෙන් ඉටු කළ සේවාව වෙනුවෙන් ජනාධිපතිතුමා අතින් කලාකරුවන් 6 දෙනෙකු සඳහා මෙවර පුරෝගාමී සම්මාන පිරිනැමුණා. දශක කිහිපයක් පුරාවටම සිංහල සිනමාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ තවත් කලාකරුවන් 3 දෙනෙකුට ස්වර්ණසිංහ සම්මානයද මෙවර පිරිනැමුණේ ජනාධිපතිතුමා අතින්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමගියේ සඳහනගත වූ පක්ෂ ගැන එක්සත් ජාතික පක්ෂය අද අදහස් පළ කළා. ලබන පස්වනිදා තමන් සඳහනගත වන පක්ෂ ගැනත් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සඳහන් කළා. බෝඩ් ලෑල්ලට ඉතර සීමාජි පක්ෂත් එක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයයි ගිවිසුම් ගත උනේ. ඉතින් ඊයේ තමයි පක්ෂවල නම් ඇහුවේ. මං හිතන්නේ තරිදොර බස් එකක දාගෙන එන්න පුළුවන් පක්ෂ ටිකක්. නමක් විදිහට අපි දන්න හිටියේ කරුණාම්මන් හිටියා. කරුණාම්මන් කවුද කියලා රටම දන්නවා. අපි ගිවිසුම් ගත වෙන්නේ හැම පක්ෂ නෙමෙයි. මේ රටේ විශාල ඡන්ද පදනමක් තියෙන පිළිගැනීමක් තියෙන පක්ෂත් එක තමයි අපි පස්වෙනිදා ගිවිසුම් ගත වෙන්නේ. පක්ෂ 10 ඉන්න නායක ටික දැක්කම ඒ තරමට කඩාවැටලාද කියන එක තමයි මට තියෙන ලොකුම කනගාටුව. එකතු කරගන්න ක්වොන්ටිටි නෙමෙයි ක්වොලිටියයි බලන්න ඕනේ. යමක්
කරන්න පුළුවන් දේශපාලන පක්ෂ කීයක් ඕක ඇතුළේ ඉන්නවද අයියා අගමැති මල්ලි ජනාධිපති වෙන්නවත් මල්ලි අගමැති අයියා ජනාධිපති වෙන්නවත් උන රටක් නෙමෙයි මේ ඊයේ එකතු වෙච්ච නන් 10ක් තියෙනවා සමහර පක්ෂවල නන් දැක්කේ 100මයි දැන් ඒ පක්ෂේ ඊය අස්සම් කරපු එක්කෙනෙක් ඉන්නවා හිටපු ආණ්ඩුකාරවරයෙක් හිටපු මන්ත්‍රීවරයෙක් එයාගේ පුතා UMP ගේ සංවිධායක හබරාදුවේ පවුල ඡන්දවත් නැහැ එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනා කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජනාධිපති අපේක්ෂකයා කරන්න ඕන කියලා ඒක සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා එකඟ වෙලා තියෙනවා නුදුරු දවසක කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මන්ත්‍රී කණ්ඩායමත් එකතු වෙලා එතුමාව තෝරගනිවි අනිත් තැන් මේ ගොත ගගහ කතා කරන මිනිස්සු ගෙනල්ලා හරියන්නේ නැහැ මාත්‍යංශයක් බාර දුන්නම දූෂණ චෝදනා ලබන මිනිස්සුන්ව අපේක්ෂක කරලා හරියන්නේ නැහැ නේ තු යන යන හැමතැනම ඉල්ලන මිනිහෙක්ව අපේක්ෂකයා කරන්න ඕන ඒකබන්ධ විපක්ෂය සමග ඊයේ එක් වූ පක්ෂ හා සංවිධාන අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂකයාට සහාය දුන් පක්ෂ හා සංවිධානද වන බව විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් පවසනවා. මේ අදහස් පළ වුණේ දිවයිනේ ස්ථාන කිහිපයක අද පැවති ජන හමුහා මාධ්‍ය හමුවලදී. මැතිවරණයට අපි ලෑස්ති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සහ අපිත් එක්ක ඒකරාශි වෙන සියලුම පක්ෂත් එක්ක අපි ඉතාමත්ම පැහැදිලිව මේ මැතිවරණයේ ජයග්‍රහණය කිරීමේ වගකීම අපි බාරගෙන තියෙනවා. අලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ 10ක් එක්ක ඊයේ දවස් ශ්‍රී ලංකාවේදී ඒකාබද්ධව වැඩ කිරීමට අවශ්‍ය කරන ගිවිසුම් වලට එළ. ඔය ඇතැම් පක්ෂවල අඩුම ගන්න සමාජික කොච්චර සමාජිකුත් නැහැ මේ මන්ත්‍රීතුමා. පහුගිය යහපාලන ආණ්ඩුවට ඔය පක්ෂ ඔක්කොම එකහු වෙනවා. එතකොට කවුරුවත් ඇවිල්ලා නැහැ මේකට සමාජිකෝ කීයක් ඉන්නවද කියලා. දැන් ඔය සිවිල් සංවිධාන කියලා යහපාලනයට කඩේ යන අයට සැනක ඉන්නවද? දැන් අපි ඊයේ උදේ ඒකාබද්ධ විපක්ෂයේ නොවන පක්ෂ 11ක් එක්ක අවබෝධතා ගිවිසුමකට ආවා. එම් පක්ෂ 3ක් හන්සේට ජනවාරි 8 වෙනිදා වැඩ කරපු පක්ෂ. තමනාසට අවශ්‍ය නම් මෙරට කුණු වලින් ස්වයංපෝෂිත කරන්න. ඒකට වෙන අපේක්ෂකයෙක් ඉන්න අපිට ඡන්ද දෙන්න එපා. තමනාසට අවශ්‍ය නම් ගෙදර ඉන්න ගෑණි ආර්යාව කරන්න. අන්න ඒකට තව ඉන්න අපේක්ෂකයෙක්. එයා තෝරගන්න ඒක. තමනාසට අවශ්‍ය නම් ගමේ ජේමිස් අයියටයි පියසෙනක් අයියටයි මැගී අක්කටයි ඔක්කොටම ජිම් කට්ටලේ කට්ටලේ ගන්න. අන්න ඒකට තව ඉන්න අපේක්ෂකයෙක්. එයා තෝරගන්න. ඒ අය අපිට ඡන්ද දෙන්න එපා. තමනාසලා ඉල්ල හිටින්නේ තමනාසලාගේ දරුවන්ට හොඳ අනාගතයක් නම් අන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයට ඡන්දේ පාවිච්චි කරන්න. අපි එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලන්නේ තමනාසලාගේ තියෙන ප්‍රශ්න බේරගෙන හොඳම මිනිහා දෙන්න. අපි සූදානම් යි අභියෝගේ බාර ගන්න. ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව මාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පැවති උත්සවයක් අමතමින්. දැන් අද යම් අමාත්‍යංශ තියෙනවා ලක්ෂ 2 3 100ට 8 10 පොලි වලට ගෙවල් හදන්න දෙනවා. නමුත් ඒ වගේම ලක්ෂ 55 60ක් දවසකට පත්තර වලට වියදම් කරනවා. ඒකෙන් මුකුත් කතා කරන්නේ මේ වගේ රටක් මං අහන්නේ. ඒ ලක්ෂ 50ක් දුන්නා නම් ගෙවල් හදන්න තවත් ගෙවල් ටිකක් හදන්න පුළුවන්. අමූලික බොරුවක් මේ වගේ අංක ගණිත නොදන්න පුද්ගලයෙක් කතා කරන එක මට හිතන්නේ එක්සත් ජාතිපති විලිලැජ්ජාවක් මේ වගේ කිසිම ප්‍රකාශයක් කරන්න අයිතියකුත් නැහැ මේ වගේ බොරු කියන අයට අපි එක්සත් ජාති පක්ෂෙන් හේතුවට උත්තර කියලා ලෙවන්න තමයි හැම වෙලාවම අඳාන්නේ ඉන්න පුද්ගලෙ නෙමෙයි ජනාධිපති වෙන්නේ දිනන්න පුළුවන් පුද්ගලෙක් අපි ඉදිරිපත් කරනවා ඒ නිසා එක්කෙනෙක් දෙන්නේ කවුද කියන චරිත මේ නිකන් ඔය එහෙ මෙහෙ ඉන්න කියන ප්‍රකාශ ගැන කතා කරන්නේ නැතුව සම්ස්තයක් වශයෙන් රටේ පක්ෂේ තීන්දුව ගන්න අවස්ථාවේදී එතනින් උත්තරයක් අරන් කටයුතු කරා අපි එක්සත් ජාතිපක්ෂේ නමන් නෙමෙයි දිනන්න පුළුවන් පුද්ගලෙක් ඉදිරිපත් කරනවා අඩු ගානේ සාමාන්‍ය පෙළක් තියෙන පුද්ගලයෙක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි අද කම්කරුවෙක්ට අවශ්‍ය නම් වැඩ අටක් සමත් වෙන්න ඒ වගේ දෙයකට මීට වැඩි ඉදිරිව කටයුතු කරන අඩු ගානේ ඇමතිවරයෙක් වෙන්න ඒ වගේ දෙයක් අත්‍යවශ්‍යයි පාසල් දරුවන් තරුණ තරුණියන් ඇතුළු අනාගත පරපුරට ව්‍යවසායකත්ව දැනුම ලබා දීම මූලික කරගනිමින් පසුගියදා අනුරාධපුරයේදී ආරම්භ වුණු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. පුරා දින 4ක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ පවත්වන්නට යෙදුණු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා 2019 ජාතික ප්‍රදර්ශනය අද ඉතාමත් සාර්ථක ලෙස නිමාවට පත්වනු ලබනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවති මෙවර වැඩසටහනේදී නව ව්‍යවසායකින් ලක්ෂයක් සවිබල ගැන්වීම අරමුණ වී තිබුණා. මීළඟ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා 2019 වැඩසටහන සැප්තැම්බර් මාසයේදී යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික අංශ රැසකගේ
නායකත්වයෙන් මෙවර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව ප්‍රදර්ශනයේ පැවැත්වුණේ ප්‍රධාන වශයෙන් වෙන්කිරුණු කලාප කිහිපයක් යටතේ. ඒ අනුව ව්‍යවසායකත්ව කලාපය, නව නිපැයුම් කලාපය, හරිත කලාපය, අධ්‍යාපන කලාපය සහ මාධ්‍ය කලාපය ඇතුළු කලාප කිහිපයක්ම ඊට ඇතුළත් වී තිබුණා. මෙතර අනාගතයේදී සම්නිවේදකෙකු ලෙසින් මාධ්‍ය දොරටු විවර කර ගැනීමේ අරමුණින් ස්වර්ණවාහිනී මාධ්‍ය කුටිය වෙත අදත් බොහෝ පිරිසක් මෙලෙස පැමිණ සිටියා. ආයුබෝවන් දෙවන මෙහෙයුම අද ආරම්භ කළා. ඉන්දියාව තවත් ඓතිහාසික පියවරක් ලොවට සංශ්‍රවණ කරමින් ස්වර්ණතිරේ නිවේදකයෙකු නිවේදිකාවක වීමේ ඔබේ සිහිනය යථාර්ථයක් කර දෙන්නට පුරා දින හතරක් පුරා මාධ්‍ය කලාපයේ ස්වර්ණවාහිනී කුටියේදී පැවති දින පරීක්ෂණ අද දවසේදී අපි අවසන් කළා. අද දවසේදීත් අපි ජයග්‍රාහිකාවන් දෙදෙනෙකු සහ ජයග්‍රාහකයෙකු තෝරාගත්ත ප්‍රශස්ත මට්ටමින් මම පවිත්‍රාවිත අණගේ මේක මගේ ජීවිතේ හැබෑවූ හිණයක් වගේ විශාල සතුටක් දැනනවා මේ ලැබුණු අණගේ අවස්ථාව සම්බන්ධව මම කපිදොබරසිරි මම අනුරාධපුරින්මයි අපේ කතිකත්වයට මේ වගේ අවස්ථාවක් ලබා දෙන එක ගැන මම ස්වර්ණවාහිනියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මම පියුමිෂම්ම බණ්ඩාරනායක අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටින්න කැමැතියි එසමකින් අදට අපි ඔබෙන් සමුගන්නවා ඔබට සුබ රාත්‍රියක්